දුබයි වල ගොඩක්ම ශ්‍රී ලංකාවේ කට්ටිය ඉන්නේ සත්ව වල. සත්ව කිව්වොත් ගොඩක්ම ඉන්නේ ශ්‍රී ලංකාවේ ලංකාවේ කට්ටිය. ඔයාලා කවුරු පාවිච්චි කරනවා Facebook? Facebook වල search කරලා බලන්න. මම මෙහෙම කියන්නම් දුබයි කියන්නේ රටක් නෙමෙයි. දුබයි කියන්නේ එක රටක තියෙන සිටි එකක්. එතකොට ඔයගොල්ලෝ බලයි මොකද්ද මේ දුබයි කියන්නේ සිටි එකක් නම් දුබයි තියෙන රට මොකද්ද කියන දේ. ඉතින් ආයිබෝ හැමෝටම මොනවදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඉතින් අද මම කතා කරන්න යන්නේ දුබයි වල අලුත් දුබයි වලට අලුතෙන් එන්න ඉන්න විසිට් එන්න බලාපොරොත්තු වෙන ඉන්න සියලුම දෙනාට කරුණු කීපයක් පැහැදිලි කරන්න. ප්‍රධානම දේ තමයි මෙහෙට ඔයාලා එනකොට ඔයාලට අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙහි නවතින තැනක්. ඔයගොල්ලෝ ආපු දවස් ඉඳලා නවතින තැනක් අනිවාර්යෙන් තිබිය යුතුයි, ආරක්ෂාකාරී පිරිසිදු තැනක්. ඉතින් ඒ නිසා ඒ දෙයක් කොහොමද හොයාගන්න එන්න කලින් කියන දේ තමයි මම අද කතා කරන්න යන්නේ. ඊට අමතරව මුලින්ම ඔයාලා දැනගන්න ඕන මේ ඩුබායි කියන්නේ මොකද්ද කියන දේ. ගොඩ දෙනෙක් දන්නේ නැහැ ඩුබායි ඩුබායි කියනවා. මම ඩුබායි යනවා කියනවා, මගේ යාළුවා ඩුබායි ඉන්නේ කියනවා. ඉතින් කවුරුත් දන්නේ නැහැ ඩුබායි කියන්නේ මොකද්ද කියන දේ. ඉතින් මම මෙහෙම කියන්නම්, ඩුබායි කියන්නේ රටක් නෙමෙයි. ඩුබායි කියන්නේ එක රටක තියෙන සිටි එකක්. එතකොට ඔයගොල්ලෝ බලයි මොකද්ද මේ ඩුබායි කියන්නේ සිටි එකක් නම් ඩුබායි තියෙන රට මොකද්ද කියන දේ. එතන ඩුබායි කියන සිටි එක තියෙන්නේ එක්සත් අරාබ් එමිරි රාජ්‍ය කියන රටේ එක නගරයක් තමයි ඩුබායි කියන්නේ. ඉතින් මේ එක්සත් අරාබ් එමිරි රාජ්‍ය, එහෙම නැත්නම් යුනයිටඩ් අරාබ් එමිරේට්ස් කියලා ඉංග්ලීෂින් වල ඉංග්ලිෂ් වලින් කියනවා. එක කෙටියෙන් අපි කියනවා UAE කියලා. මම මෙතන ඉඳන් UAE කියන නම යොදන්නම් මේ රටේ නමට කෙටි කරලා. එතකොට මේ UAE කියන රට හැදිලා තියෙන්නේ ප්‍රාන්ත හතක් එකතු වෙලා. මේ ප්‍රාන්ත හත මම මේ විදිහට කියන්නම්. මේකේ මෙහි ප්‍රධාන අගනගරය තමයි අබුදාබි. ඊළඟට ඩුබායි, සාජා, අජ්මාන්, ෆුජේරා, මල්කුයින්, රසල් කයිමා, අලයින්, අබුදාබි කියන හත එකතු වෙලා තමයි මේ රට හැදිලා තියෙන්නේ UAE කියන රට. ඉතින් අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ඩුබායි කියන දේ තමයි. හැමතැනකම හවොත් මොන රටේ ලෝකෙම කතා වෙන්නේ ඩුබායි කියන විදිහට තමයි. කොහෙද යන්නේ ඩුබායි කියලා තමයි හැමෝම කතා වෙන්නේ. ඉතින් ඒ නිසා ඩුබායි කියන්නේ බිස්නස් සිටි එකක්, කාර්ය බහුලයි, ජනාකීර්ණයි. ඉතින් ඒ නිසා ඩුබායි කියන නම ගොඩක් ප්‍රසිද්ධයි. රයිට්. ඉතින් ඔයගොල්ලෝ විසිට් එකක් ගහලා ඩුබායි වලට එන්න හදනකොට, එහෙම නැත්නම් UAE වලට එන්න හදද්දී මුලින්ම ඔයාලා කල්පනා කරනවා මම UAE වල කොයි සිටි එකටද යන්නේ කියන දේ, කොයි පැත්තටද යන්නේ කියන දේ. සාමාන්‍යයෙන් සාජා, ඩුබායි, අජ්මාන්, ජුමේරා, සෝරි, අජ්මාන්, ෆුජේරා, රසල් කයිමා, හලයන්. ඒතර මේ අතරින් ගොඩක් ජනාකීර්ණ නගර තමයි ඩුබායි කියන්නේ. ඩුබායි, අබුදාබි, සාජා වගේ. සාජාත් එච්චරම නෑ, සාජා ගැටලුවක් නෑ, සාජාත් හොඳයි. එතකොට ඩුබායි කියන්නේ ටිකක් බිස්නස් සිටි එකක්, ජනාකීර්ණ වැඩි. එතකොට ඔයගොල්ලෝ බලන මුලින්ම ඩිසයිඩ් කරන්න ඕන මම යන්නේ කොහෙටද කියන දේ. එතකොට ඔයාලා යන්න සිටි එක අනුව ඔයාලගේ බෙඩ් ප්ලේස් වල ගණන් මාරු වෙන ගණන් වෙනස් වෙන්න පුළුවන්. මොකද පහසුකම් වැඩි වෙද්දී ගණන් වැඩි, පහසුකම් අඩු වෙද්දී ගණන් අඩුයි. එතකොට ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ ඔයාලා UAE වල ඩුබායි සිටි එක තමයි ඔයාලා යන්න ඉන්නේ සිට් එක. එතකොට ඔයාලට අවශ්‍යයි බෙඩ් ප්ලේස් එකක්, හෝ රූම් එකක්, හෝ පාර්ටිෂන් එකක්. එතකොට ඔයාලට කල්තිය මේ දෙක අරේන්ජ් කරගන්න පුළුවන් නම් ඔයාලට පහසුයි. අද මෙහෙට ආවොත් අද මෙතෙන්ට ගිහිල්ලා එතන ඉඳන් ඔයාලට නැවතිලා ඉන්න. ඒ නිසා මම ලේසිම ක්‍රමයක් කියන්නම් කොහොමද තැනක් හොයාගන්නේ කියන දේ. ඉතින් ඩුබායි වල තියෙනවා එක එක පුංචි පුංචි ටවුන්. ඉතින් ඩුබායි වල ගොඩක්ම ශ්‍රී ලංකාවේ කට්ටිය ඉන්නේ සත්ව වල. සත්ව කිව්වොත් ගොඩක්ම ඉන්නේ ශ්‍රී ලංකාවේ ලංකාවේ කට්ටිය. ඉතින් සත්ව රෙගා කරාමා කියන්නේ ගොඩක්ම ජනාකීර්ණ නගර. ඉතින් ඒ තැන්වල ලංකාවේත් ඉන්නවා, බෙඩ් ප්ලේස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කවුරු පාවිච්චි කරනවා Facebook, Facebook වල සර්ච් කරලා බලන්න. Facebook එකේ සර්ච් එකක් දාන්න බෙඩ් ප්ලේස් ඉන් ඩුබායි, බෙඩ් ප්ලේස් ඉන් ඩුබායි කරාමා, බෙඩ් ප්ලේස් ඉන් ඩුබායි සතුව කියලා ඔයාලට සර්ච් කරපුවාම මෙහෙ රූම් කරන කට්ටිය බෙඩ් ප්ලේස් දාලා යලා ඇඩ් දාලා තියෙනවා Facebook එකේ. ඒවට ගියම ඔයාලට ඒ කන්ටැක්ට් නම්බර ගන්න, ඔයාලට කතා කරගන්න පුළුවන්. මං අහවල් දවසේ ඩුබායි වලට එනවා, මට කොහොමද ඉන්න තැන, කොහොමද කැම්බි මහම් වෙනවද, වතුර වලට කරන්ට් වලට කපනවා මේ කීයක් යනවද, ගෑස් තියෙනවද කියන සම්පූර්ණ විස්තරය වලට අහගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඩුබායි සිටි එකේ සාමාන්‍ය බෙඩ් ප්ලේස් එකක් ඩිරාම් 600 ඉඳන් උඩට තමයි යන්නේ. ඉතින් බෙඩ් ප්ලේස් එකක් ගැන කතා කරොත් ඔයගොල්ලෝ බංකර් බෙඩ් කියන්නේ අර තට්ටු දෙකේ බෙඩ් එක තමයි හම් වෙන්නේ. ඒක යට ඇඳ සාමාන්‍යයෙන් 550ක් වගේ වුණොත් උඩ ඇඳ 500ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකත් සිටි එකේ ඔයාලගේ ෆ්ලැට් එක තියෙන තැන අනුව. ඉතින් ඔයගොල්ලෝ බලද්දී
බෙට් ලේස් එක ගොඩක්ම බලන්න කතා කරලා මෙට්‍රේෂන් එක ළඟක තියෙන්නේ බස් ස්ටොප් එක ළඟද තියෙන්නේ සුපර් මාකට් එක ළඟද තියෙන්නේ කැෆටේරියා එක ළඟද තියෙන්නේ කේදී අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලා ගන්න ඕන මොකද මේ එහෙම නැත්තම් ඔයාලට ටිකක් අපහසුයි ඉන්න මොකද හැම දෙනාටම ඇවිදින්න ගියොත් ඔයාලගේ ට්‍රාන්ස්පෝර්ට් වල තමා සල්ලි කැපෙන්නේ නිසා බලන්න හැමදේම අතේ දුරින් තියෙන තැනකින් බෙට් ප්ලේස් එකක් ගන්න වග බලා ගන්න හැම දෙනාම මොකද ඔයාලට ඒක පහසුයි. ඉතින් වගේම ඔයගොල්ලෝ මෙහෙට එද්දී මම පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයගොල්ලෝගේ සීවී හදන් එන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මෙහෙට ආවට පස්සේ ඔයාලට අනිවාර්යෙන් සිම් එකක් අවශ්‍යයි. දැන් මේ දවස්වල නම් සමහර විතරමහර දවස්වලට එයාපෝර්ට් එකෙන් සිම් එකක් දෙනවා ඔයාලට. හැබැයි ඒකත් මම ඉතන හැටියට ලොකු කාලයක් පාවිච්චි කරන්න බැහැ. සමහර අය කොට කරනවා සමහර අය තවත් සතියෙන් දෙකෙන් කැන්සල් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවෙක් කන්ටැක්ට් කරගෙන පුළුවන් නම් යාළුවෙක්ගේ මාර්ගෙන් සිම් එකක් ගන්න බලන්න. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාලා ජොබ් වලට CV දැම්මට පස්සේ ඉන්ටර්වියු වලට කතා කරද්දී අනිවාර්යෙන් කතා කරන්නේ ඒ නම්බර් එකට. ඉතින් ඒ නිසා හැමදේම අනිවාර්යෙන් හදා ගන්න ඕන. ඒ වගේම ඔයාලගේ තියෙන ડોකියුමන්ට් හැම දෙයකින්ම කලර් කොපි වැඩියෙන් අරන් එන්න පරිස්සමෙන්. මොකද මෙහි ඇවිල්ලා ඔයාලට හොයා ගන්න බැරි වෙයි කොපි ගන්න නම් මනම් කරන තැන්. එතකොට ඔගොල්ලෝ මං කිව්වාගේ අර සතුවා කරාම අල්රිගා වගේ ඩුබායි සිටි එකට ආවොත් ඒ වගේ තැන් වලින් බෙඩ් ප්ලේස් වලට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් Facebook කේ සර්ච් කරන්න බෙඩ් ප්ලේස් ඉන් ඩුබායි, පාර්ටිෂන් ඉන් ඩුබායි, පාර්ටිෂන් ටු පාර්ටිෂන් ඒ වගේ සර්ච් කරන්න පුළුවන් Facebook එකේ. එතකොට ඔයාලට මෙහෙන් කට්ටිය දාලා තියෙන ඇඩ් බලා ගන්න පුළුවන්. ඒ වලයි කන්ටැක්ට් නම්බර් තියෙනවා. එම කරලා කතා බහ කරගන්නත් පුළුවන්. දැන් සතුව හතුව පැත්ත ගත්තොත් සතුව වල ගොඩක් ලංකාවේ කට්ටිය තමයි රූම්ස් කරන්නේ. ඉතින් එලයින් ඔයාලට සිංහලෙන්ම කතා කරලා ඔයාලේ ලේසි කතා කරලා දැනගන්න. මම අහවල් දවසේ එනවා මම කොහොමද එන්න ඕන කීයක් මුලින් ගෙවන්න ඕනද කියන දේ කාරණා ඔයාලට පැහැදිලිව අහගන්න. ඒ වගේම අහගන්න බස් වලට කොච්චර දුරක් යන්න ඕනද, මෙට්‍රෝ එකට කොච්චර ළඟද කියන දේ අනිවාර්යයෙන්ම දැනගන්න. මොකද ඒක ඉතාම වැදගත්. ඉතින් ওই ටික තමයි මට කතා කරන්න තිබ්බේ ඔයාලට. ඒ වගේ තමයි සාජාවල ගොඩක් බෙඩ් ප්ලේස් රූම්ස් ගොඩක් ගොඩක් ගණන් අඩුයි. ඉතින් ඒ වගේම තමයි පොඩ්ඩක් පහසුකම් පැත්තෙන් ගොඩක් අඩුයි. මොකද සාජාවලට මෙට්‍රෝ ලයින් නැහැ, අනිවාර්යෙන් බස් විතරයි තියෙන්නේ. ඉතින් බස් වලට සාමාන්‍යයෙන් සෑහෙන දුරක් ඉන්න තැන්වලින්ද යන්න ඕන වගේ තත්ත්වයක් තියෙන. මොකද සාජාච්චර දියුණු වෙලා නැහැ තාම, ටිකක් දුෂ්කරයි. දුෂ්කරයි කියන්නේ පහසුකම් අඩුයි. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය වැඩි. ඉතින් පොඩ්ඩක් ජරා වෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඔගොල්ලෝ ජොබ් එකක බලාපොරොත්තු වෙන ඩුබායි වලට එනවා නම්, එම නැත්නම් UAE වලට එනවා නම් අනිවාර්යෙන් ඩුබායි සිටි එක තෝරගන්න එක ඉතාම හොඳයි කියලා මම කතා කියනවා. මොකද හැම පහසුකම්ම තියෙනවා. මොකද ගොඩක් ඉන්ටර්වියු වලට කතා කරන්නේ ඩුබායි වලට. ඉතින් ඒ නිසා වලට ගොඩක් පහසුයි. ඉතින් ඒ නිසා මම ඒටි මතක් කරන්න ගත්තා. ඉතින් එහෙනම් මම වීඩියෝ නවත්තනවා. මම හිතනවා යම් කිසි දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා. නොදන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දාන්නම් සහ හැම දෙයක්ම බලලා වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඉතින් channel එක subscribe කරලා like එකක් දාලා මට support එකක් දෙන්න. එහෙනම් ඉතින් හැමෝටම උත්සන්නයි. මේ දවස්වල ලංකාවේ ලොකක් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න, එන්න ඉන්න කට්ටිය පරිස්සමෙන් ඩුබායි වලට එන්න. එහෙනම් හැමෝටම ජය වේවා. උත්සන්නයි.